ඉතින් ඒක සංසන්දනය කරාම අපිට හිතන්න බෑ කවදාකවත් 2020 අපි වාහන ඉම්පෝට් කරන කාල තිබ්බ ගානට වාහනයක් ලංකාවට නැවතෙයි කියලා. දැන් මේ වාහන මිල අඩුවීම බලාපොරොත්තු වෙන්න බැරිද? ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න අමාරු වෙයි. හැම වාහනයකම මැනුෆැක්චරින් කෝස්ට් එකත් ඒ රටවල වැඩිලා තියෙනවා. Havelock City Mall, my happy place. දැනට ඇත්තටම රජයත් එක්ක අපි රජයේ සාමා නිලධාරීන් සමඟ සාකච්ඡා කරාම අපිට දැනුම් දුන්නේ තම මේ රජයෙන් කිසිම වාහන ගෙන්වීම පිළිබඳ කිසිම තීරණයකට හෝ ඒ ගැන සාකච්ඡාවකට ලක් වෙන්නේ නැති බවත් ඇත්තටම මේ විවිධ ප්‍රකාශ යනවා විවිධ පුද්ගලයන්ගේ හිටපු රජයේ හිටපු ඇමතිවරයෙකුත් තවත් පුද්ගලයෙක්ගේත් ප්‍රකාශ පමණයි ඒවට වැලීඩියක් තියෙන එක තාම නැහැ මොකද සියලු වාහන ඉම්පෝට් කරන කලින් මේ ලංකාවේ අපි මීට මාස 6-7ක සිට සාකච්ඡා කරලා ෆයිනෑන්ස් මිනිස්ටර් එක්ක vehicle මේ ඉම්පෝට් පොලිසි එකක් හදන්න තියෙනවා. සෝ ඒකෙදි මුලින්ම තීරණය වුණේ ෆේසස් 3-4කට මේක කඩලා ඉම්පෝට් කරන්න. මුලින්ම බස් සහ ලොරි. ඉතින් අද වෙනකොට රාවයක් යනවා ඔක්තෝබර් 1 ඉඳලා වාහන බස් සහ ලොරි ඉම්පෝට් කරන්න දෙනවා කියලා. තාම එහෙම කිසිම සර්කියුලර් එකක් එහෙම කිසිම ඒකවිල්ලක් රජය ආයතනයකින්වත් ඉම්පෝට් කන්ට්‍රෝල් එකකින් බැංකුවකටවත් ගිහිලා නැහැ. ඒ වගේම දැන්ට සිටින රාජ නිලධාරීන් සමඟ සාකච්ඡා කරාම අපිට දැනගන්න ලැබුණේ මේ ගැන තාම දැන්ට පවතින රජයේ කිසිම තීරණයක් අරගෙන නැති බව. පසුගිය කාලයේදී ප්‍රකාශ කරලා තිබුණා පෙබරවාරි මාසයේ නම් සම්පූර්ණයෙන්ම වාහන ආනයනයට ඉඩ දෙනවා. ඒකම මේ කැටගරි වලින් ලැබුණාට මේ යම් කිසි විදිහක ඒ ගියාණ්ඩුවෙන් ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයක් කරා ඒ වුණාට ඒක ඔෆිෂියලි කිසිම තැනකට ගිහිල්ලා නැහැ තාම මොකද vehicle import පොලිසි එක හදද්දී වුණත් මේ පෙබරවාරි මාසේ වෙනකොට සියල්ල ඕපන් කරන්න තරක නෙමෙයි තිබ්බේ ඒක මොකද ඒකේ තිබ්බේ මුලින්ම පෙබරවාරි මාසේ ජනවාරි පෙබරවාරි මාසේ වෙනකොට බස් ලෝරි වගේ දෙයක් ඉම්පෝට් කළා ඒකෙන් කොච්චර ඉෆෙක්ට් එකක් අපේ ෆොරෙක්ස් එකට අපේ ෆොරින් රිසර්වස් වලට බලපානවද කියලා බලලා ඊට පස්සේ යම් ටිකින් ටික මුලින්ම බස් ලෝරි ඊට පස්සේ බයික් ත්‍රී වීල් වගේ දෙයක් ඊට පස්සේ කමර්ෂල් වාහන ඒ කියන්නේ අපි ගත්තොත් වෑන් රථ ඩබල් කැබ් රථයක් ඊට පස්සේ පොඩි කාර් එකක් එහෙම අතරම කිව්වොත් ඒ ෆේස් එක හදලා තිබ්බේ අවුරුදු එකමාරක් දෙකක් වගේ කාලයක් තුලදී මේක සියල්ල ඕපන් කරන්න මොකද බස් ලෝරි ඉම්පෝට් කරලා ඒකෙන් අපිට අපේ ෆොරින් රිසර්වස් වලට අපේ ෆොරෙක්ස් එකේ මොකද්ද බලපාන විදිය ඒ අනුව ඉදිරියටම තමයි මේක සාකච්ඡා කරලා තිබෙන්නේ. නමුත් දැන් අපි දන්නවා වැදගත්ම වේදිකාවලදී නිතරම දැනුම් දෙයක් තමයි සම්පූර්ණයෙන්ම මේ වාහනය කරන්න ලැබෙනවා කියන්නේ. ඒක ඇත්තටම බොරුවද? ඇත්තටම මෙහෙමයි. දැන් ওই වාහන කියන දේ අපි මිනිස්සුන්ට හරි සෙන්සිටිව් ටොපික් එකක්. මොකද අවුරුදු 4-5ක් අපේ මිනිස්සු අලුත් වාහනයක් නැතුව බලන් ඉන්නවා. ඉතින් මේක එක්තරා විදියක මට පේන්නේ මිනිස්සුන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා එක එක වේදිකාවල ප්‍රකාශ කරපු සිද්ධීන් පමණයි. දැනට කිසිම ඔෆිෂියල් වර්ඩ් එකක් ඇවිල්ලා නැහැ. කොහොමද ඕපන් කරන්නේ? කවදදෙන්ද ඕපන් කරන්නේ කියලා. අනිවාර්යෙන් බස් ලොරි වගේ දෙයක් ඕපන් අප් වෙන්න පුළුවන්. හැබැයි ඒක අද හෙට නෙමෙයි. ගොඩක් රට බලාපොරොත්තු යාගෙන නම් බස් ලොරි වගේ දෙයක් ජනවාරි මාසෙදී ඕපන් වෙයි කියලා. ඒ කියන්නේ ජනවාරි මාසයේ පමණ නෝ බස් ලොරි වලට අවමෝෂෙන් දෙන්නේ. ඔව් මොකද අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ දැන් පවතින රජයේ දැන් ඉලෙක්ෂන් එකක් කියනවා. මේ ඡන්දයෙන් නොවැම්බර් 14 වෙනිදා තමයි ඡන්දයෙන් ඒතර නොවැම්බර් 21 තමයි පාර්ලිමේන්තුව පත් වෙන්නේ. ඊට පස්සේ මේකෙදි ඊළඟ ස්ටෙප් එක තමයි ඊළඟ 2025 අවුරුද්දට බජට් එකක්. ඉතින් අන්නේ බජට් එකේදී තමයි අපිට යම් යම් තීරණ වලට එළබෙන්න පුළුවන් වෙන්නේ. එතකොට පසුගිය කාලේ ඔබතුමා කැඳවල දුන මුදල් අමතන පසුගිය රජයේ විසින්. එතකොට ඒ කාලේ ඉවත්ටි කාර්යාමවත් දුන්නා මෙන්න මේ සැප්තැම්බර් පමණ වෙන විට මේ මෙන්න මේ කරනවා. ඒක ඇත්තටම උනේ නැද්ද ඒක? නෑ ඇත්තටම අපි ගිය මාස 6ක පමණ කාලය ඇතුළතදී vehicle import policy එකක් හැදුවා. මම කලින් කිව්වා ඒකයි. ඒකේ තිබ්බේ නොවැම්බර් දෙසැම්බර් පමණ කාලෙ වෙද්දී තමයි බස් ලොරි වලට date එකක් වගේ තිබ්බේ. හැබැයි දැන් තියෙන මේ රටේ තත්ත්වයත් එක්ක මේ අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා අලුත් පාර්ලිමේන්තුවක් පත් වෙන්න තියෙනවා. ඉතින් ওই කාලෙත් එක්ක අපි ඇත්තටම practically බලුවොත් නොවැම්බර් දෙසැම්බර් වෙද්දී කිසි දෙයක් කරගන්න අමාරුයි. මට පේන හැටියට ඒ කියන්නේ මොකද අලුත් ආණ්ඩුවක් ඉන්නවානේ අලුත් ආණ්ඩුවේදී මේ බජට් එක පාස් වෙන්න ඕනේ. ඕකට යම් කාලයක් යයි. කොහොම වුණත් ජනවාරි පෙබරවාරි කියන්නේ 25 24 25 අවසාන කාර්තුවේදී අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් බස් ලොරි සඳහා. සංචාර කර්මාන්ත සඳහා වාහන ගෙන්වන්න දුන්නා. ඒකත් එහෙම වුණේ නැද්ද? ඒක හිම දෙයක් අතර මුනේ නැහැ. එතන පොඩි
මිස්ප්ලේම වගේක් වුණා. ඉතින් ඒකට අපේ සංගමයත් විවිධ සංගම් වලින් විවිධ විරුද්ධතාවයන් ප්‍රකාශ කරා. ඒක එහෙම්මම යට ගියා. මොකද ඒකේ යටි අරමුණු තිබ්බේ වෙන වෙන අරමුණු තිබ්බා. ඒක සාසගත කරගන්න තමයි ඒක ඉම්පෝට් එක දාන්න හැදුවේ. ඒක ඇත්තටම සාර්ථකුන් නැහැ. දැන් ඔබතුමාලා හිතනවද IMF නව සාකච්ඡාවලදී මේක ගැන සාකච්ඡා වුණා කියලා? මෙහෙමයි, IMF සාකච්ඡා ඇරෙද්දී මොකද අපිට ඉම්පෝට් එකක් වහගෙන ඉන්න බෑ. ඒ වුණාට ඒ වගේම ලංකාවේ තියෙන ෆොරින් රිසර්වස් වලට ඉෆෙක්ට් එකක් අඩු බලපෑමකින් මේක ඕපන් අප් කරන්නත් ඕනේ. ඉතින් රජය ඇත්තටම හිරවීමක ඉන්නේ. ඉතින් මේ ෆොරින් රිසර්ව් අපි ඉතුරු කරගන්නත් ඕනේ. ඒ වගේම වාහන ඉම්පෝට් එක කරින්නත් ඕනේ. ඉතින් මේ දෙකේ එක මැදකට ඇවිල්ලා එක පාට සියල්ල විවෘත කරනවා කියන එක නම් ප්‍රැක්ටිකල් නැති වෙනවා. හැබැයි බස් ලෝරි වගේ දෙයක් ඕපන් අප් කරලා ඒකේ ඉන ඉෆෙක්ට් එක මොකද්ද කියලා බලලා හිවි ළඟ ස්ටෙප්ස් වලට යයි. නමුත් ඒක දැන් මේ ෆයිනන්ස් ආයතන වගේ ලීසින් වගේ කාරණාවලදී යෝගී මුදල ලබා දීම තුල මොන වගේ තත්ත්වයක්ද දැන් සිය බැංකු මූලිසෙට බලපෑමක් ඇති වෙන්න පුළුවන් නේද? ඔව් නේ, අපිට මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. දැන් අපි වාහනයක් ඉම්පෝට් කරේ අන්තිම 2020 මාර්තු 10 අපි ඉම්පෝට් නැවතුනේ. එදා තිබ්බ ඩොලර් එක සාමාන්‍යයෙන් 170 වගේ තිබ්බේ. ඉතින් අද වෙනකොට ඩොලර් එක 300 විතර ඇවිල්ලා තියෙනවා. ඒකම නැව් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම හැම වාහනයකම මැනුෆැක්චරින් කොස්ට් එකත් ඒ ඩොලර් වැඩිලා තියෙනවා. ඉතින් ඒක සංසන්දනය කරාම අපිට හිතන්න බෑ කවදාකවත් 2020 අපි වාහන ඉම්පෝට් කරන කාලෙ තිබ්බ ගානට වාහනයක් ලංකාවට නැවතෙයි කියලා. ඒකෙන්නේ නැහැ. ඉතින් ඒක වැට් එක වැඩිලා තියෙනවා. ඒතර ලක්ෂරි ටැක්ස් පද්ද වැඩි වෙලා තියෙනවා. ඒ සියල්ල සංකලන කරනකොට මේ මිල ගණන් වල ලොකු පහත යාමක් අපිට දකින්න අමාරු වෙයි. වැල් ඩොලරයක් මේ ලක්ෂ 25ක 30ක මුදලකට ගෙන්වන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේ විවිධ කාරණා. එහෙම කියන්නේ ඒක සත්‍ය හෝ අසත්‍ය මේ නමුත් මේ මුදල ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මේ මුදලට අමාරු වෙනවා. මොකද ඇල්ටෝ රථයක් 2020 ඉම්පෝර්ට් එකෙන් අතර කරන එක 120ට වගේ තිබ්බේ. ඒතකොට ඒ 120ට තිබ්බ එකට අපි ඩොලර් එකේ 180ක අධි ප්‍රමාණය වීමම අපි කරාම එතනම ඒ වැඩි මුදලක් යනවා. ඒතර අලුත් ටැක්සස් ඇවිල්ලා තියෙනවා, ලක්ෂරි ටැක්ස්. ඒතර 118ක වැට් බද්ද තියෙනවා. ওই සියල්ල එනකොට ලොකු කවදාකවත් ඒ මිල ගණන් යටදී අපිට දෙන්න අමාරු වෙයි. ඔබතුමාගේ අනුමාන කිරීම සාමාන්‍ය අවම වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වන ඒ වගේ අධ්‍යාත්ම මිල අපිට ඇත්තට ඒක හැමෝටම කියන්න අමාරුයි. මොකද දැන්ට අර පොලිසිය එක යටතේ මොන විදියකට ඕපන් අප් කරයිද, තව ඩියුටියක් ඇඩ් කරයිද කියන එක අපි දන්නේ නැහැ. එතකොට ඒක අතර රජයේ අතේ තියෙන රජයේ පරිපා මේ කන්ට්‍රෝලේ තියෙන දෙයක්.